ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ ප්‍රශ්නයත් සමාජය තුලින්ම අපට යොමු වන ප්‍රශ්නයක්. එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය රෝගී වූ අවස්ථාවන්හිදී බොජ්ජංග සූත්‍රයන් සජ්ජායනා කරමින් උන්වහන්සේලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ඒ ආකාරයෙන්ම උන්වහන්සේලා නිරෝගී භාවයට පත් වුණා. ඒ වගේම අප බුදුරජාණන් වහන්සේ උදෙසාද මේ ආකාරයෙන්ම බොජ්ජංග පිරිත් දේශනාවන් සිදු කළා. උන්වහන්සේ සුවපත් වුණා. ස්වාමීන් වහන්ස, මෙවැනි සප්ත බොජ්ජංග සූත්‍රයන් අද සජ්ජායනා කළත් සමාජයේ රෝගී වූ බොහෝ දෙනෙක් ඇයි සුවපත් නොවන්නේ? සමාජය තුළ සප්ත බොජ්ජංගයන් සකස් වුණත් ඒ සප්ත බොජ්ජංගයන් නිසා සමාජය නිරෝගී භාවයට පත් නොවන්නේ ඇයි කියන කාරණයයි ඔබ වහන්සේගෙන් විමසන්නේ. මෙහෙමයි නෝනා දේවෝ, දැන් මේ ප්‍රශ්نين අහන්නේ, සමාජය තුළ සප්ත බොජ්ජංගයන් සකස් වුණත් ඒ සප්ත බොජ්ජංගයන් නිසා සමාජය නිරෝගී භාවයට, එහෙම නැත්නම් සංවර භාවයට පත් නොවන්නේ කියන කාරණේ. ඒ කියන්නේ සමාජය අසංවරයි කියන කාරණේ තුලින් අපි දකින්නේ සමාජය තුළ පංච නීවරණ වැඩි කියන කාරණේ. එතකොට එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් රෝගී අවස්ථාවන් වලදී බොජ්ජංග පිළිද දේශනා කරලා සූපත් භාවය සකස් කරගත්තා. ඒකෙන් සප්ත බොජ්ජංග දේශනා කිරීම නිසා, බොජ්ජංග ධර්මයන් දේශනා කළාට නිසා ලෙඩසුව වෙනවා කියන කාරණේ නෙමෙයි වෙන්නේ ඈ. ඒ කායික රෝග භාවයන් යටපත් කරගෙන එයා සමාධිමත් හිතක් මතු කරලා ගන්න. නැතු ලෙඩසුව කරන දෙයක් නෙමෙයි සප්ත බොජ්ජංග කියන්නේ. තියෙනා වූ රෝගී භාවය යටපත් කරලා එයා මතු කරලා ගන්නවා හිත. තේරෙනවද? ඒකට රෝගයට යට වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ආකාරයෙන් සප්ත බොජ්ජංග ගැන කතා කරද්දී නෝන අපිට පංච නීවරණ ගැන අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්ත ගැන දකින්න වෙනවා. දැන් මේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන මොහොතේ අපි මොහොතක් හිත යොමු කරලා බැලුවොත් ගෙවි ගියා වූ සිංහල අලුත් අවුරුද්ද දිහා සමාජය තුල අපි දැක්කේ සංවර ස්වභාවයක්ද අසංවර ස්වභාවයක්ද කියන කාරණේ, සමහර දැක්කේ අපි නිවුන ස්වභාවයක්ද සංකීර්ණ ස්වභාවයක්ද කියලා දකිද්දී අපි දකින්නේ නෝන සංකීර්ණ සමාජයක් තමයි අපි දැක්කේ කියලා නේද? සිල්පද රකින්න සමාජයකට වඩා සිල්පද බිඳෙන සමාජයක් තමයි අපි දැක්කේ. කුසල් මූලයන් වැඩින සමාජයකට වඩා අකුසල් මූලයන් ලියලන සමාජයක් තමයි අපි දැක්කේ. එතකොට එහෙම දැක්කා කියලා කියන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග ධර්මයන් යට කරගෙන පංච නීවරණයන් මත උනායි කියන කාරණේ. එහෙනම් ඔබ මේ අලුත් සිංහල අවුරුද්දක් සමරලා ටික දවසක් ගිය මොහොතේ ඔබ හිතනවා නම්, ඔබ දකිනවා නම් අපි කොහොමද ගෙවි ගියා වූ වසරේ තුල තිබ්බ සංකීර්ණ භාවයෙන් මිදිලා කොහොමද යම් සුවදායි භාවයක් ජීවිතයට සංවර භාවයක් එකතු කරගන්නවායි කියන කාරණේදී අපිට මුලට ගන්න වෙන්නේ මොනවා? සප්තබොජ්ජංගමයි. තේරෙනවද? මොකද ධර්මයක් වැඩෙනවා නම් ධර්මයක් වැඩෙන්නේ සප්තබොජ්ජංග ධර්මයක් තුලමයි. වැඩෙන්නේ සමාජය තුල අධර්මයක් නම් ඒ අධර්මයේ වැඩිවීමට හේතු වෙන්නේ පංච නීවරණ ධර්මයන්මයි. එහෙනම් මේ අධර්මයේ යටපත් කරලා ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ අපි ධර්මයක් මතු කරලා ගන්න ඕනේ කියලා අපිට හිතෙනවා නම් මතු කරලා ගන්න තියෙන වෙන දෙයක් නෙමේ සප්ත බොජ්ජංග ධර්මයන්මයි. එතකොට සප්ත බොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සප්ත බොජ්ජංගයන් ධර්මයන් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමේ කියලා. හේතුඵල ධර්මයන්. එතකොට මේ සප්ත බොජ්ජංගයන් හටගන්නේ කුමක හේතුවක් ඇටියටද? සතර සටිපට්ඨානයන්ගේ හේතුවක් ඇටියටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සටිපට්ඨාන ධර්මේනොත් ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමේ, හේතුවක් නිසාමයි ඇති වෙන්නේ කියලා. මොකද සතර සටිපට්ඨාන ධර්මයන් ඇති වෙන්නේ හේතුව ත්‍රිවිධ සුචරිතය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ත්‍රිවිධ සුචරිතය කියන්නේ මේ දස කුසල් කියන කාරණය. සිතින්, කයින්, වචනයෙන් සිදු කරගන්නා වූ යහපත් දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ත්‍රිවිධ සුචරිතය කියන කාරණයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. හේතුවක් නිසාමයි සකස් වෙන්නේ. ඒ හේතුව තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සීලය. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුවක්. මොකක්ද හේතුව? නිරේතුරුවම ඉන්ද්‍රිය සංවරය සකස් කරගන්නේ නුවණින් මෙනෙහි කිරීම තුළ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට නුවණින් මෙනෙහි කිරීම සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඒ හේතුව තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඊට හේතුව තමයි සතිය සහ සිහිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතිය සහ සිහිය සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඒකට හේතුව තමයි ධර්මයට සවන් දීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මයට සවන් දීමත් සිදු වෙන්නේ හේතුවක් නිසාමයි. ඊට හේතුව තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සත්පුරුෂ ආශ්‍රය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න, සමාජයේ තුලනෝනා සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්න නම්, ඒ කියන්නේ ධර්මානුකූලව අපි ජීවිතේ ඉදිරියට අරන් යන්න නම්, ලැබුවා වූ වසර තුල ධර්මයේ වැඩෙන වසරක් බවට පත් කරගන්න නම්, අවසාන මූල බීජය අපි කොතනින්ද සකස් කරගන්න ඕනේ? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන තැනමයි.
තේරෙනවද? එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්පුරුෂ ආශ්‍රය තුලින්මයි අපිට අනිවාර්යයෙන්ම ලබන්නා වූ වසර සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන වසරක් බවට අපිට පත් කරගන්න සිද්ධ වෙන්නේ. ඉන් මෙහා නෝනා නිරේතුරුවම අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් තොරව සත්පුරුෂ ඇසුරෙන් තොරව නම් අපි අපේ අවවාද උපදෙස් අපි නිරේතුරුව ලබන්නේ ඒ ලබන ප්‍රමාණයට නෝනා අපි සප්තබොජ්ජංගයන්ගෙන් බැහැරට යනවා. සප්තබොජ්ජංගෙන් බැහැර. මොකද අපි සමාජය තුල බලන්න කොතැනදියත් අපි නිරේතුරුව සමාජයේ උපදෙස් ලබන්නේ අන්නේ නෝනා කල්යාණ මිත්‍ර ඇසුරකින් නෙමෙයි. දැන් කෙනෙක් ඉන්නවා යා නෝනත් ගෙදර ඉන්න නෝනත් එක්ක මහත්යා සම්ඳු වෙන. නෝනත් එක්ක මහත්යා සම්ඳුනාට පස්සේ මහත්යා ගිහිල්ලා මේක තව කාට හරි යාළුවෙකුට කියනවා. ඉතින් යාළුවා මොකද්ද කියන්නේ? හරි හරි ඕවාට ගැටෙන්න යන්න ඕනේ නැහැ. අපි යම් බාරයකට ගිහිල්ලා අරක්කු ටිකක් බොමු. ඔය ප්‍රශ්නේ හරියනවා කියලා එක්කගෙන ගිහිල්ලා අරක්කු පොනවා. එතකොට දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් අපි උපදෙස් ගත්තේ නැහැ. ඒ නිසාමන් අපි පංච නීවරණ කරා යනවා. එතකොට එහෙම නැත්නම් නෝනායි මහත්තයයි සම්ඳු වෙනවා. සම්ඳු වෙනාට පස්සේ නෝනා ගිහිල්ලා ඒක හිතවෙතුකට කියනවා. හිතවෙතුර කිව්වාම හිතවතිය කියනවා, නෑ නෑ ඔය එක මහත්තයද මේ රටේ ලෝකෙ ඉන්නේ ඕනතරම් මහත්තුරු ඉන්නේ, ඔයා දික්කසාද වෙන්න කියලා. අන්න දික්කසාදෙට යනවා. ධර්මයෙන්ද උපදෙස් ලැබුණේ නෑ. එහෙමද? එහෙම තමයි වෙන්නේ. ඒක මහත්තෙක් ඇවිල්ලා කියනවා නෝනාට හරියටම කේන්ති යනවා කියලා. නෝනාට කේන්ති ගියාම ඉතින් මේ මහත්තයාට මේක ඉවසන්න බෑ. මහත්තයා කියනවා, ඔයාගේ මූණක් දැන් කළු වෙලා, ඔයා කැත වෙලා, ඔයා කේන්ති ගත්ත නිසාම කුවා නෝනා මොකද කළේ? මිල අධිකම ක්‍රීම් වර්ගයක් ගෙනල්ලා මූණේ ගන්න පටන් ගත්තා. ද්වේෂය අයින් කරගත්තේ නැහැ. ඒතකොට ඒවා කාගෙන්ද උපදෙස් ලැබුණේ? කල්යාණ මිත්‍රයෙක්ගෙන් නෙමෙයි උපදෙස් අපි ලබන්නේ. තේන්න. අපේ තුල කොච්චර ද්වේෂය නිසා සකස් වෙන රෝගාබාධ තියෙනවද? වෛරය නිසා, පලිගැනීම නිසා සකස් වෙනා වූ රෝගාබාධයන් තියෙනවද කියලා බලන්න. සිල්පද බිඳීම නිසා සකස් කරගන්නා වූ රෝගාබාධයන් තියෙනවද කියලා බලන්න. අකුසල් මූලයන් වැඩි වීම නිසා සකස් කරන රෝගාබාධයන් තියෙනවා. ඔය කිසිම රෝගයකට අපි බෙහෙතක් ගන්න ගියත් අපිට කවදාක්වත් නොවන ධර්මයට අදාළ උපදේශයක් ලැබෙනවද? ධර්මයට අදාළ උපදේශයක් ලැබෙන්නේ නැහැ. ඇයි මේකට හේතුව මේක මෙහෙම වෙන්නේ? කේන්ති ගැනීම නිසායි, මේක මෙහෙම වෙන්නේ දේශ කිරීම නිසායි, මේක මෙහෙම වෙන්නේ සිල්පද බිඳීම නිසායි කියලා අපිට කවුරුත් කියනවද? කවුරුවත් අපිට කියන්නේ නැහැ. මොකද ඒ සත්පුරුෂාස්ත්‍රයක් නැහැ. සත්පුරුෂ භාවයෙන්, කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ සමාජයේ දවසින් දවස දුර්වල භාවයට පත් වෙනවා. දරුවෝ හතර දෙනෙක් ඉන්න පවුලක් තියෙනවා. ඒ දරුවෝ හතර දෙනාගේ පවුලෙන් ලොකු පුතා අකීකරුයි. ඉතින් තාත්තත් අවවාද කරනවා, අම්මත් අවවාද කරනවා, දරුවා අකීකරුයි. එතකොට ඒ දරුවා අකීකරු නිසා ඔන්න තාත්තා යනවා දේවාලයකට, නැත්තම් ගුරුකම් කරන කෙනෙක් ළඟට. එයාට ගියාට පස්සේ මොකද එයා කියන්නේ? ඔයාට ලොකු පුතාගෙන් කවදාකවත් ලැබීමක් නැහැ. ලැබීමක් නැහැ. ඒක නිසා ඒ අකීකරු ගමන් ඒ මොහොතේ ඉඳන් අර තාත්තා තව තවත් අර ලොකු පුතාට දේශ කරනවා. ඒ නිසාම ලොකු පුතා අකීකරු වෙනවා. අවසානයේ ඒ අය නතර වෙන්නේ හිරගෙදරින් නැත්තම් බන්ධනාගාරේ. දැන් මොකද්ද එතන කල්යාණ මිත්‍ර උපදේශය ලැබුණද? නමුත් ඒ තාත්තා ඇවිල්ලා මට කිව්වා නම් මං කියන්නේ මොකද්ද? ඔබේ ලොකු පුතා ඔබට අකීකරු වෙන්නේ ඔබ ඔබේ අම්මා තාත්තාට අකීකරු වෙන්න ඇති. ඔබ මේ ජීවිතේ අකීකරුනේ නැත්තම් ඔබ පෙර ජීවිතේ අම්මා තාත්තාට අකීකරු වෙන්න ඇති. එනිසා හේතුඵලයක් මෙතන වෙන්නේ. දරුවාගේ වැරද්දක් නෙමෙයි. එනිසා ඔබ දරුවා අකීකරු වෙන්න ඔබ කීකරු භාවයට පත් වෙන්න. ඔබේ කීකරු භාවය තුලින්ම ආදර්ශෙම දරුවා කීකරු කරගන්න කිව්වේ තැනදී ඒ දරුවාත් එක තාත්ත ගැටීමකට යනවද? නැහැ. නමුත් සමාජයේ ඕනෑම තැනක, දැන් සමාජයේ රටේ දේශපාලනය ගන්න, ආර්ථිකය ගන්න, මේ සෑම තැනකදීම නෝනා අපි උපදේශයන් සකස් කරගන්නේ ධර්මයට අදාළව නෙමෙයි. එක්කෝ පිටරට විශේෂඥ මහත්තයෙක්ගෙන්, පිටරට සංවිධානයකින් ඒකන්න, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ධර්මයෙන් බාහිරව හිතන පිරිසකගෙන්. ඒ නිසාම දවසින් දවස කල්යාණ මිත්‍ර භාවය, සත්පුරුෂ භාවය කියන කාරණේ දුර්වල වෙලා නෝනා අපි අධර්මයට අදාළව තමයි සෑම තීන්දුවක් තීරණයක්ම ගන්න. එතකොට මේ අධර්මයට අදාළව තීන්දුව තීරණ ගනිද්දී නිරතුරුවම එහි අධර්මයට අදාළව අසද්දාව සකස් වෙලා, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙලා, අකුසල් මූලයන් වැඩිලා, අන්න ත්‍රිවිධ දුෂ්චරිතයන් සකස් වෙලා නෝනා පංච නීවරණයන් කියන තැන සමාජය ගමන් කරනවා. එතකොට එහෙම සකස් කරත් මිනිස්යා තුළ ප්‍රීතිය තියෙනවා, සතුට තියෙනවා. නමුත් මේ ප්‍රීතිය සතුට කියන්නේ නෝනා මේ සැබෑ ධර්මතාවයන්ගෙන් පෝෂණය වුණා වූ ප්‍රීතිය පස්සද්දී නෙමෙයි. සප්තබොජ්ජංගයන්ට අදාළ ප්‍රීතිය පස්සද්දී නෙමෙයි. මේක මිච්ඡා ප්‍රීතිය පස්සද්දී බවටයි සකස් වෙන්නේ. ඒක මිච්ඡා ගණයටයි වැටෙන්නේ. මොකද මේ පස්සද්දී තුල කොතනකවත් ධර්ම විජය බොජ්ජංගයක් වැඩුනේ නැහැ. ඒ පස්සද්දී තුල කොතනකවත් සති සම්බොජ්ජංගය වැඩුනේ නැහැ. සති සම්බොජ්ජංගයේ දුර්වල කරගෙන, ධර්ම විජය බොජ්ජංගයේ දුර්වල කරගෙන, වීරය බොජ්ජංගයේ දුර්වල කරගෙන මතුවෙන්නා වූ ප්‍රීතිය කියන්නේ නෝනා මිච්ඡා ප්‍රීතියක්, මිච්ඡා පස්සද්ධියක් තමයි අපි මේ විඳින්නේ. ඒතකොට එවැනි මිච්ඡා ප්‍රීතියක්, මිච්ඡා පස්සද්ධියක් කියන තැන ඉඳන් අපි නෝනා තව කෙනෙකුට ගිහිල්ලා බොජ්ජංග ධර්මයන් දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආශ්චර්යයන් අද සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඊට අදාළ දේ අපි තුල නැහැ.
එතන ඊට අදාළ ධර්මතාවයන් සැබෑ සප්තබොජ්ජංග මතුවෙන්ට අදාළ ධර්මතාවයන් අපි තුලත් තියෙනවා නම් රෝගී භාවයට පත් වුණ කෙනා තුලත් ඒ ධර්මතාවයන් තියෙනවා නම් ඕනා ඒ බොජ්ජංග පිරිත ඇහෙන මොහොතේම ඒ කෙනා අර තියෙන කායික මානසික දුර්වලතාවයන් යට කරගෙන නෝනා එයා ධර්මයේ මතු කරලා ගන්නවා ධර්මානුකූලව මතු කරලා ගන්නවා මේ රෝගය කියන්නේ හේතුඵල ධර්මයක් මේ කය කියන්නේ මේ සතර මහා ධාතුවක් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි ඒ නිසා මේ රූපය අනිත්‍යයි මේ වේදනාව අනිත්‍යයි මේ හඳුනා ගැනීම අනිත්‍යයි එයා එක මොහොතෙන් රෝගී භාවයේ පංච උපාදානස්කන්ධයක් කරලා දැකලා නෝනා රෝගී භාවය යටපත් කරගන්න නමුත් එහෙම දකින්න එහෙම කියන්න කෙනෙකුත් නෑ එහෙම දකින්න අයත් නෑ මොකද සියලුම ධර්මතාවයන් දුර්වල කරගෙනයි අපි යන්නේ ඉතින් මේ දුර්වලතාවයන් කරගෙන යන්න නෝනා අපිට ඉතින් ඒ බොජ්ජංග පිරිත් වලින් ලැබෙනා වූ ආනිසංසය ඒ ආකාරයෙන් අපිට ලබන්න බෑ ඒකට බොජ්ජංග පිරිතේ වැරද්දක් නෙමෙයි ඒ නිසා ඊට අදාළ ධර්මතාවයන් ප්‍රීතිය පස්සද්ධියට අදාළ ධර්මතාවයන් ගෙන් පරිපූර්ණ භාවයට අපි පත් වෙලා නැහැ ඒ නිසා සමාජයයේ ප්‍රීති වෙන්නේ සමාජයයේ සතුට වෙන්නේ මිච්ඡා ප්‍රීතියක් මිච්ඡා පස්සද්ධියක් සතුටක් හැටියටමයි අර මුල් ධර්මතාවයල් තුලින් ඒවා පෝෂණය භාවයට පත් වෙලා නැහැ ඉතින් එහෙම වෙන්න නොනා අපි අධර්මයට අදාළව හිතන්න ඒ අධර්මයට අදාළව අපි උපදේශනයන් සකස් කරගන්න සමාජය තව තව ගැටෙන ස්වභාවයට තමයි යන්නේ එතෙන්ටයි යන්නේ ඉතින් ඒක තමයි අපි මේ දකින්නේ එනිසා මේ ලැබුවා වූ සිංහල අවුරුද්ද ඔබ ගෙවි ගියා වූ වසරට වඩා සාමකාමී ධර්මානුකූල වසරක් බවට පත් වෙන්නේ නම් නිරේතුරුවම මූල බීජය සකස් වෙන්නේ මේ කල්යාණ මිත්‍රාස්ත්‍රය තුලමයි සත්පුරුෂාස්ත්‍රය තුලමයි එනිසා ඔබේ මොන ප්‍රශ්නයක් හෝ වේවා මොන ගැටලුවක් වේවා නිරේතුරුවම කල්යාණ මිත්‍රාස්ත්‍රය තුලින් සත්පුරුෂාස්ත්‍රය තුලින් ධර්මයේ තුලින් ඊට විසඳුම් කරා යන්න එතකොට අධර්මයේ කරා ගියොත් නොනා අපි අවසාන ඵලය හැටියට එළියට මතුවෙන්නේ මොකද්ද පංච නීවරණ ධර්මයන්මයි ඒ පංච නීවරණ ධර්මය කියන්නේ අධර්මය අධර්මයක් වැඩෙන තැනදී කවදාක්වත් අපිට ධර්මයක් කියන කාරණේ මතු කරගන්න බැහැ මිච්ඡා මාර්ගයක් මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තමයි වැඩෙන්නේ තේරෙනවද ඒ නිසා සමාජයේ මේ යන ගමන අපිට කවදාකවත් වෙනස් කරන්න බැහැ සමාජයේ මේ යන ගමන වෙනස් කරන්න බෑ මොකද එක පැත්තකින් සමාජයට අප්‍රමාණ විදිහට පින විපාක දෙනවා මොකද මේ සමාජයේ තියෙනා වූ මේ සුඛෝපභෝගී භාවය මේ සංවර්ධනය මේ සෑම දෙයක්ම නොනා පිනේ විපාකයක් ආයිමත් කොතනකවත් වැරද්දක් නෑ මේක රජයක වැරද්දක් ආණ්ඩුවක වැරද්දක් ජනතාවක වැරද්දක් නෙමෙයි පිනේ විපාකයක් මේ දෙන්නේ මොකද පහුගිය අවුරුදු 40-45 කියන්නේ මේ රටේ ජනතාව අප්‍රමාණ විදිහට පින්කම් කරපු දන් දීපු යුගයක් ඒ අය තමයි මේ මැරිලා නැවත අලුත් පරම්පරාවන් හැටියට මේ ඉපත්තිය ලබන්නේ එතකොට මේ අලුත් පරම්පරාවන් හැටියට මේ උප්පත්තිය ලබන අය අර පිනේ විපාක තමයි මේ ලබන්නේ. එතකොට මේ සංවර්ධනය කියන්නේ මේ මහා ගොඩනැගිලි ඉදිවෙනවා, පාලං ඉදිවෙනවා, අධිවේගී මාර්ග මේ සෑම දෙයක්ම පිනේ ඵලයක්. කොතනකවත් වැරදි කියලා අපිට දකින්න බැහැ. නමුත් මේ සංවර්ධනයේට නොනා කවදාක්වත් බුදුරජාන් වහන්සේ සංවර්ධනය කියන වචنين මේක හඳුන්වන්නේ නැහැ. දැන් අපි මේ සමාජය තුල දකිද්දී අපිට පේනවනේ මහා වේගයෙන් ගොඩනැගිලි ඉදිවෙනවා, පාලං ඉදිවෙනවා. අධිවේගී ඉදිවෙනවා සමාජයේ සුඛෝපභෝගී වෙනවා මේකට නොනා බුදුරජාණන් වහන්සේ සංවර්ධනය කියලා කියන්නේ නැහැ මේකට බුදුරජාණන් වහන්සේගෙන ආස්වාදේ කියලා මේ අපි තමයි නොදන්නා භාවය නිසා මේක සංවර්ධනය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ ආස්වාදේ කියලා ඒතර ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් මේක සංවර්ධනයක් හැටියට අපි දකිනවා නම් නිරේතුරුව මේ සංවර්ධනයේ නාමයෙන් මේ ධර්මානුකූලව අපි මේ කරන්නේ ආස්වාදයක්මයි. අපි දකින්නේ ආස්වාදයක්මයි. ඒතර ආස්වාදයක් තියෙනවා නම් ආදීනවය අනිවාර්යයි. ඒතර ආදීනවය කියන්නේ මොකද්ද? මේ සංවර්ධනයේ නාමයෙන් මේ කරන්නා වූ මහා පරිසර විනාශයන් තිබෙනවා. මේ සියල්ලම නොනා ආස්වාදයේ උදෙසා කරන්නා වූ ආදීනවයන් බවට පත් වෙනවා.